අයවැය කතාව පටන් ගත්තේ බුදුදහම පදනම් කරගෙන ඇත්ත වශයෙන්ම බුදුදහම පදනම් කරගෙන ආරම්භ කරපු කතාව අපි දකින්නේ බුදුදහමට කරපු නිග්‍රහයක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේව පූජාච පූජනීයයි පිළිය යුත්තන් පුදන්නේ නැතුව ක්‍රියාවෙන් බාල කොට්ටාසේකගේ ජනවරමක් ලබාගෙන IMF එකත් එක්ක ගහපු ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්නට බැරුව දෙවෙනි IMF වාරිකේවත් ගන්නට බැරි ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සට කපට නරි නාටකමක් පැනි සිල්ලර අයවැයක් ඉදිරිපත් කරලා රටේ ජනතාව රවට්ටන්නට උත්සාහ කරපු ක්‍රියාදාමයක් හැටියට අපිට මේ අයවැය හඳුන්වන්නට පුළුවන්. දැන් දිගින් දිගටම අයවැයේ කතා කරා අපායක් ගැන. හැබැයි අපායක් ගැන කිව්වේ පාලකයෝ ටික දිව්‍ය ලෝකයේ නැහැ. පාලකයන්ට දිව්‍ය ලෝකය මේ රටේ පොදු ජනතාවට අපායයි. මොනවද මේ අයවැය වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නේ? තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නේ. තමන්ගේ ජීවිකාව යහපත් කරන්නේ. මොකද්ද තියෙන සාධනීය වැඩපිළිවෙල? මේ අයවැය යෝජනා ගැන එක එක්කෙනා කතා දොඩවන්නට පෙර මම කියන්න කැමති කරුණාකරලා හොයලා බලන්න 2022 අයවැය කතාවේ 2023 වෙනුවෙන් තිබුණු යෝජනා වලින් කීයක් ක්‍රියාත්මක කරලා තියෙනවද? විශාල ප්‍රතිශතයක් ඒ යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ. එතකොට බලන්න මේ ජීවන වියදම් දීමනාව වැඩි හිරි 7000 සිට 17000. ඔගොල්ලෝ පොඩ්ඩක් බලන්න. ප්‍රෙසිඩන්ස් මීඩියා එකටවත් බැහැනේ. හරියට ඒ ගාන ප්‍රසිද්ධ කරන්නේ මල් ළඟ තියෙනවා. ප්‍රෙසිඩන්ස් මීඩියා එකෙන් ඉදිරිපත් කරපු නිවේදනයේ තියෙන්නේ 7500 සිට 10000. අර උනා ඒක පෙන්නන්න ඕනේ. ඒකවත් කරගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. අයවැය කතාවේ මුද්‍රණ කොටසේ සමහර අංශ මීඩියා එකට ලබා දෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලිස්ට්. දැන් මොකද පාර්ලිමේන්තුවේ උත්තරීතර භාගය. මේ ඔක්කොම ඔප්පු කරන මල්ලක සාක්ෂි තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක මාධ්‍ය සම්දර්ශනයක්. ඒ වගේම රටේ ජනතාව රවටන්නට උපයෝගී කරගත්ත අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. මට ඇහුණ අයවැය කතාවේ කියන සමහරු කේන්දර බලලා එක එක තීන්දුව తీරන ගත්තා. ඉතින් මේ අයවැය කතාවත් මේ කේන්දරේ බලලා සුබ මොහොතින් කරපු අයවැය කතාව. හැබැයි සුබ මොහොතින් කරපු අයවැය කතාව රටේ ලක්ෂ 220ට අසුභවාදී අයවැය. පාලකයන්ට දිව්‍ය ලෝකය රටේ ජනතාවට අපාය. ඉතින් මේ අපායෙන් මුදවගන්නට මේ රට බංකොලොත් කරපු කණ්ඩායම. ඒ අයගේ වරමින් තමයි මේ අයවැය කතාව කරන්නේ. ඇයි මේ ලබා දෙනවයි කියන ජීවන වියදම් දීමන අප්‍රේ මාසේ ඉඳලා ලබා දෙන්නේ. මොකද අප්‍රේ මාසේ ඉඳලා ලබා දෙන්නේ දේශපාලන කාල සටහනට වඩාත් යෝග්‍ය වෙන නිසා. ජනවාරියේ සිට අප්‍රේ මාස වෙනකන් ලබා දෙන්නේ නැහැ. මොකද හේතුව? සල්ලි නැහැ. මුදල් නැහැ. මුදල් නැතුව මේක ජනවාරියේ ලබා දෙන්නට බෑ. අප්‍රේ මාසේ ඉඳලා ලබා දෙනවා. හැබැයි බණ දේශනා කරනවා 75 වසරක් දේශපාලන තීන්දුව ගත්ත නිසාලු මේ රට විනාශ රූපේ කරන්නේ. නිසා මේක සට කපට රැවටිලි වලින් පිරිච්ච පොදු ජනතාව මංමුණා කිරීමේ අදහසින් ඉදිරිපත් කරපු අයවැය කතාවක්. එකක් කියන්නට ඕන, කවුරු රැවටුණා රටේ පුදුමහත් ජනතාව අතිමහත් බහුතරයක් මේකට රැවටෙන්නේ නැති කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා බුදුදහමට නිග්‍රහ කරන්න එපා. බුදුදහම උපයෝගී කරගෙන මේ රටේ ජනතාවට සටකපට උප්පර වැටි අයවැයව ඉදිරිපත් කරලා මේ රටේ ජනතාව තවදුරටත් මානසික ආතතියට ලක් කරන්න එපා. අදටත් මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාව අසීමිත පීඩනයකින් අසහනයකින් ඉන්නේ. ලර්න් ඒෂියා සර්වේ එකට අනුව 130ක් පිටපු දුප්පත් ප්‍රජාව 170ක් 140කින් දුප්පත් ප්‍රජාව වැඩි වෙනවා. තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ලර්න් ඒෂියා සර්වේ එකට අනුව දුප්පත්. මහා ලොකු අස්වැසුම ගැන කතා කරා. අස්වැසුම කියන්නේ අවිද්‍යාත්මක දත්ත මත පදනම් වූ, සාක්ෂි මත පදනම් වූ දේශපාලන ක්‍රියා. ඒක තුළින් කිසිම සහනයක් නැහැ. ඕනනම් සොච්චමක් ලැබෙනවා සීමා සහිත කාලවකවානුවට. සවිබල ගැනීම කරන්නේ කොහොමද? පාරිභෝජනය, නිෂ්පාදනය, ආයෝජනය, ඉතිරි කිරීම
ඒක පිළිබඳව පැහැදිලි වෙනසක්. ඒ නිසා සමස්ත අයවැය ගැන අපි ඉදිරිපත් කරන කතාවේ අපි කරුණු කාරණා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැහැදිලි විකල්පයක් අපේ කතා තුළින් මේ අයවැය කතාවට විකල්පයක් කොහොමද කියන එකත් අපි පැහැදිලි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සටකපටි අයවැය අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂණයක් මොකද මේ රාජ්‍ය සේවකෙන්ද කියන උතුම් නැහැ. රාජ්‍ය සේවකින්ටනේ අර කියන්නේ අර මේ 10000ක ජීවන වියදම් දීවනාව වැඩි කරනවායි කියලා ලබන වසරේ අප්‍රේල් මගේ අය වැය යෝජනා ඉදිරිපත් කරන්නේ ජනවාරි දෙසැම්බර්ට මම දන්නා ජනාධිපති වලට පැටලුණා ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වූ යෝජනාව එතුම ක්‍රියාත්මක කරන්නේ අප්‍රේල් මාසෙට උපදිකට හේතු අනිත් එක එතුමා මේ සිල්ලර සුන්දර යෝජනා ඉදිරිපත් කරනවා IMF වාරිකේ ඩොලර් මිලියන 333 දෙවෙනි වාරිකේ ලබා ගන්නට තරම් රාජ්‍ය ආදායම ඉලක්ක සම්පූර්ණ කිරීම මේ රජයට කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ප්‍රොෆෙෂනල්ස් ලගේ බදු පිට බදු ගහලා ලැබිය යුතු ඉලක්කයක් ඉක්මවා ගිහිලා තියෙනවා. 100 බිලියන් බලාපොරොත්තු වෙන ඉලක්ක බිලියන් 107ක් එකතු කරලා මේ වසර අවසානයේ සිවල පිට යමතිවරයාම කියනවා බිලියන් 150ක් එකතු ජනතාවට සහන සලසන්න සල්ලි කිය මොකද මේ අයවැය තියෙන්නේ මේකට බංකොලොත් කරපු හොර කල්ලිය හොර කාපු හොර පවුල් පාලනේ විනාශ කරපු මේ අපේ මහජන සම්පත මහජන දේපල මහජන සල්ලි ඒ හොර කාපු සල්ලි අපේ රටට ගෙනෙන්නට කිසිම යෝජනාවක් නැහැ. ස්ටෝලන් ඇසට්ස් රිකවරි පැත්ත මොනෝකත්ම කතා කරලා ඇයි හොරුන්ගෙන් යපෙන ආණ්ඩුව හොරුන්ගෙන් නඩත් වෙන ආණ්ඩුව හොරුන් මත පදනම් වුණා. ඒ නිසා තමයි අද මේ අයවැය තවශෙන්ම උස්සක් බවට පත් වෙලා තිබෙන්නේ. මේක නරි නාටකයක් නරි නාඩගමක්.